नमस्कार वेवा बुद्धर्वनत समदा बुद्धहिमि शरणयामि। नमस्कार वेवा दम्रुवनत समदा सदहम् शरणयामि। नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुरुवनत समदाति शरण शरणयामि। साधु साधु साधु। අපට මේ සදහම් මග කියා දුන්න මාගේ ගුරුදේවයන් වහන්සේ වන පින්නත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා। සාදු සාදු සාදු। ශ්‍රද්ධාවන්ත පින්වත්නි, බුදුරජාණන් වහන්සේ නම කලාතුරකින් ලෝකේට පහළ වෙන නිසා වටිනා මැණික් තුනක් උපදිනවා. ඒ වටිනා මැණික් තුන තමයි බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය. බුදුරජාණන් වහන්සේගේ පහළ වීම නිසා, මේ රත්න තුනේ පහළ වීම නිසා දෙවියන්ට මිනිසුන්ට අප්‍රමාණ සැනසෙල්ලක් ලැබෙනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ පහළ වීමත් සමගම, ධර්ම රත්නේ පහළ වීමත් සමගම, ශ්‍රාවක සංඝ රත්නේ පහළ වීමත් සමගම ලෝකයට අප්‍රමාණ ආලෝකයක් ලැබෙනවා. අඳුරේ ඉන්න සත්වයන්ට ලෝකය දකින්න ලැබෙනවා. මම්මුලා වෙච්ච සත්වයන්ට හරිපාර දැනගන්න ලැබෙනවා. යටට හැරවිලා වැහිලා තිබිච්ච දෙයක් උඩට ඇරලා බලන්ට අවස්ථාව ලැබෙනවා. එහෙනම් මේ තෙරුවනේ පහළවීම කොයිතරම් ලාභයක්ද? ඒ පහළ වෙච්ච භාග්‍යවතුන් වහන්සේ ගැන අපට සිහි කර කර ඉන්න තියෙනවා නම්, මේ හිතේ කොයිතරම් නම් ප්‍රීතියක් උපදිනවද? ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය සිහි කර කර ඉඳ තියෙනවා නම්, මේ සිතට කොයිතරම් ප්‍රීතියක් උපදිනවද? ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය ගැන නිතර නිතර සිහි කර කර ඉඳ තියෙනවා නම්, මේ සිතට කොයිතරම් ප්‍රීතියක් උපදිනවද? ප්‍රීතිය නිසාම තමයි පින්නතුනි කායික මානසික සැහැල්ලුව ඇති වෙන්නේ. කායික මානසික සැහැල්ලුව නිසාම තමයි සැපේ උපදින්නේ. සැපේ නිසාම තමයි සමාධිය ඇති වෙන්නේ. සමාධිය නිසා තමයි මේ ජීවිතයේ ඇත්ත දැනගන්න ලැබෙන්නේ. මේ ජීවිතයේ ඇත්ත දැනගන්නකොට තමයි පින්නතුනි මේ ලෝකය ගැන
මේ සසර පැවැත්ම ගැන අපි කලකිරෙන්නේ. කලකිරෙනකොට තමයි පින්නතුනි මේ හැම දෙයකින්ම නොඇලී යන්නේ. නොඇලී ගියපු සිත තමයි පින්නතුනි හැම දෙයකින්ම නිදහස් වෙන්නේ. නිදහස් වන සිත තමයි පින්නතුනි දැනගන්නේ සියලු දුකින් නිදහස් වුණා කියලා. එහෙනම් සියලු දුකින් නිදහස් වුණා කියලා දැනගන්න ලැබෙනවා නම් කොයිතරම් වාසනාවක්ද. ඒ බුදුරජාණන් වහන්සේ ගැන සිහි කර කර ඉද්දි ලැබෙන ප්‍රීතියෙන් ඒ නිදහස ලබන්න පුළුවන්. ඒ ධර්ම රත්නය ගැන සිහි කර කර ලබන ප්‍රීතියෙන් ඒ සැනසිල්ල ලබන්න පුළුවන්. ඒ ශ්‍රාවක සංඝ රත්නය ගැන සිහි කර කර ඉඳිද්දී ලබන ප්‍රීතියෙන් සියලු දුකින් නිදහස් වූ බව දැනගන්න පුළුවන්. එනම් මේ මහා භද්‍ර කල්පයේ සතරවෙනි බුදුරජාන් ලෙස ලෝකේ පහළ වුණ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නිසා අපට කොයිතරම් ලාභයක් ලැබුණද. ඒ බුදුරජාණන් වහන්සේ ගැන ජීවිත කාලය පුරාම සිහි කර කර ඉන්න පුළුවන්නේ. ඒ නිමල ශ්‍රී සද්ධර්මය අපට සිහි කර කර ඉන්න පුළුවන්නේ. ශ්‍රාවක සංඝ රත්නය ගැන අපට සිහි කර කර ඉන්න පුළුවන්නේ. මේක භාවනාවක්ද නැද්ද? භාවනාවක්. සිත වැඩෙනවද නැද්ද? සිත වැඩෙනවා. ඒ සිත වැඩීම තුළින්ම ජීවිතය අවබෝධ කරන්න පුළුවන්ද බැයිද? පුළුවන්. එහෙනම් මීට පෙර මේ පින්නතුන් මේ වස්සාන සමයේ භාග්‍යවතුන් වහන්සේ ගැන සිහි කරන හැටි දැනගන්නට ඇති. භාග්‍යවතුන් වහන්සේ වදාළ සොඳුරු ධර්මය සිහි කරන හැටි දැනගන්නට ඇති. අද දැනගන්න ලැබෙන්නේ කොමක්ද? ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය ගැන සිහි කරන්නේ කොහොමද කියලා. බුදුරජාණන් වහන්සේ තමයි ශ්‍රාවක සංඝ රත්නයේ ගුණ අපට කියලා දුන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නතුනි, යාවතා සංඝාවා ගණාවා තථාගත ශ්‍රාවක සංඝෝ තේසං අග්ගමක්ඛායති. මේ ලෝකේ යම් තාක් පිරිස් සිටිනවද, යම් තාක් සමූහයන් සිටිනවද, ඒ සියලු සමූහයන් අතරේ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය අග්‍රවන්නේ. එනම් මේ ලෝකයේ පිරිස් අතර වටිනාම පිරිස කවුද? ශ්‍රාවක සංඝ රත්නය. මේ ලෝකයේ පිරිස් අතර ශ්‍රේෂ්ඨම පිරිස කවුද? ශ්‍රාවක සංඝ රත්නය. දැකීමෙන් ශ්‍රේෂ්ඨත්වයට පත්වෙනවා කාව දැක්කොත්ද? ශ්‍රාවක සංඝ රත්නය දැකීමෙන්. උපස්ථාන කිරීමෙන් ශ්‍රේෂ්ඨත්වයට පත්වෙනවා කවරෙකුට? උපස්ථාන කිරීමෙන්ද? ශ්‍රාවක සංඝ රත්නයට උපස්ථාන කිරීමෙන්. යේ සංඝේ පසන්නා අග්ගේ තේ පසන්නා අග්ගේ කෝපන පසන්නානං අග්ගෝ විපාකෝ හෝති. යමෙක් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය කෙරෙහි අචල ප්‍රසාදයට පත්වෙනවා නම්, ඒ කියන්නේ නොසෙල්වෙන පැහැදීමකට එනවා නම්, ඔහුගේ චිත්ත ප්‍රසාදය පවතින්නේ ලෝකයේ අග්‍රම පිරිස කෙරෙහි. ඒ තමයි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය. ඒ ලෝකේ අග්‍ර වූ භාග්‍යවතුන් වහන්සේගේ අග්‍ර වූ ශ්‍රාවක සංඝ රත්නය කෙරෙහි
පැහැදෙනුවන්ගේ විපාකයක් අක්‍රවන්නේ යාවතා සත්තා වාසා යාවතා බවක්කං ඒතේ අග්ගා ඒතේ සෙට්ටා ලෝකස්මින් යදිදං අරහන්තෝති සත්වයන්ගේ යම්තාක් වාසස්ථාන තියෙනවනම් මේ ලෝකේ යම්තාක් සත්වයන් සිටින තැන් තියෙනවනම් භවාග්‍රයන් යම්තාක් තිබෙනවනම් ඒ සියල්ලටම ඉහළින් ලෝකේ යමෙක් ශ්‍රේෂ්ඨත්වයට පත් වෙලා තියෙනවද පිරිසක් හැටියට ඒ තමයි රහතන් වහන්සේලා එනම් ශ්‍රාවක සංඝරත්නය කියලා අපි සිහි කරන්ති මුදුන් මල් කඩ වගේ අපිට සිහි කරන්න තියෙන්නේ කවුරු ගැනද රහතන් වහන්සේලා ගැන භාග්‍යවතුන් වහන්සේ යම් ධර්මයක් දේශනා කළා නම් යම් ඉලක්කයක් පිණිස ඒ ඉලක්කය සම්පූර්ණ කළේ රහතන් වහන්සේලා ඒකාන්තේම පින්නතුනි රහතන් වහන්සේලා සුවසේමයි වැඩ සිටියේ. ඒ රහතන් වහන්සේලා ත්‍රිවිධ තෘෂ්ණාවම දුරු කරලයි වැඩ සිටියේ. කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හාව දුරු කළා. මුලින්ම සිඳලා දැම්මා. මේ සිතක තියෙන මාන්නය සම්පූර්ණයෙන්ම නසලා දැම්මා. අවිද්‍යාව කියන බිඳින්ට බැරි සිඳ බිඳ දාන්ට බැරිදේ රහතන් වහන්සේලා සිඳ බිඳ දැම්මා අවිද්‍යා මෝහ ජාලය සිඳ බිඳ දැම්මා එහෙනම් මේ රහතන් වහන්සේලා ශ්‍රාවක සංඝරත්නයේ හැටියට අපි සලකද්දී මුදුන් මල් කඩ වගේ ඒ රහතන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේත් සමග වැඩ සිටිද්දී එදා කොයිතරම් සුන්දර වෙන්ටද ඒ කාලේ කොයිතරම් නම් අසිරිමත් දේවල් සිදු වෙන්ටද ලෝකේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයේ සලකද්දී පින්නතනි සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන්නේ කොයිතරම් ශ්‍රේෂ්ඨ කෙනෙක්ද සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රඥාවෙන් අග්‍ර වුණා ඇහෙල මලේ පාටින් බබලන සාරිපුත්ත මහරහතන් වහන්සේ බණ කියද්දී අහගෙන ඉන්න අය නැගිට්ටේ සතර අපායෙන් නිදහස් වෙලා ඒ නිසා බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඳින්නේ කවුරු කියලාද අම්මා වගේ කියලා අම්මා මොකද කරන්නේ දරුවන් මේ ලෝකෙට බිහි කරනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ සැබෑ ශ්‍රාවකයන් මෙලොවට බිහි කරනවා ආරි ශ්‍රාවකයන් මෙලොවට බිහි කරනවා එක බ්‍රාහ්මණෙක් අහනවා භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේගේ ධර්ම රාජ්‍යයේ සෙන්පති කවුද ඒ විදිහටම ධර්ම රාජ්‍යය පවත්වන්න පුළුවන් දක්ෂ කෙනා කවුද බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙන්නේ මාගේ ධර්ම රාජ්‍යයේ සෙන්පති සාරිපුත්තයන් වහන්සේ ඒ වගේ ධර්ම සේනාපති වෙච්ච භාග්‍යවතුන් වහන්සේගේ හදමඩලින්ම ඉපදිච්ච භාග්‍යවතුන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවක වෙච්ච සාරිපුත්ත මහරහතන් වහන්සේ කොයිතරම් නිහතමානීද සාරිපුත්ත මහරහතන් වහන්සේ දවසක් වඩිනකොට පින්නතනි සිවුරු පොට බිම ගෑවෙනා පොඩි සාමණේර ස්වාමීන් වහන්සේ නමක්
කියනවා සාමීනි ඔබ වහන්සේගේ සිවුරු පුට බිම ගෑවෙනවා සාරිපුත් මහ රහතන් වහන්සේ වැඳගත්තා සිවුරු පුට සකසා ගත්තා ඇහුවා ආචාර්යනි දැන් මගේ සිවුර හරි ගැස්සුනාද එහෙමයි ස්වාමීනි බලන්න නිහතමානීකම සාමාන්‍ය ලෝක කෙනෙකුට තනතුරෙන් උසස් වෙන්න වැඩිපුරම වැඩෙන්නේ මොනවද පින්නතුනේ මාන්නේ වැඩෙනවා ඒ මාන්නයත් එක්ක කුීතරම් මෙයාගේ තිබිච්ච ගුණධර්ම නැති වෙලා යනවද බලන්න භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය අනිත් පිරිස් අතර විශේෂ වෙනවද නැද්ද කාගේවත් සිතක නොවන පරිවර්තනය භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නයගේ සිත් තුළ ඇති වෙනවා සාරිපුත් මහ රහතන් වහන්සේ චාරිකායෙන් වඩින්නේ ලෑස්ති වෙනකොට එක භික්ෂුවක් හැපුණා ඒ භික්ෂුව කඩාගෙන වැටුණ සාරිපුත්යන් වහන්සේ මගේ ඇඟේ හැප්පුණා කියලා භාග්‍යවතුන් වහන්සේට මේ ගැන පවසා සිටියා භාග්‍යවතුන් වහන්සේ සාරිපුත්යන් වහන්සේ කැඳවලා අහනවා ඇත්තද මේ සාරිපුත් ඔබ අර භික්ෂුවගේ ඇඟේ හැපිලා ගියාද සාරිපුත් මහ රහතන් වහන්සේ සිංහනාදයක් කරනවා කායානුපස්සනාව වඩලා නැත්තම් කය ගැන අවබෝධයක් ඇති වෙලා නැත්තම් ওই විදිහට හැප්පිලා සමාව නොගෙන යන්න පුළුවන් හැබැයි ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම මහපොළොව වගේ මහපොළොවට සුවඳ හමන දේවුරුත් දානවා අසූචි මලමූත්‍රත් දානවා කෙලෙසෙම සොටුත් දානවා හැබැයි මහපොළොව කවදාවත් ඇකිලෙන්නේ නැහැ මහපොළොව කවදාවත් කම්පා වෙන්නේ නැහැ ඇයි මට කෙල ගැහුවේ කියලා ඇයි මට සුවඳ දේ දැම්මේ කියලා උඩඟු වෙන්නේ නැහැ සාරිපුත්ත මහරහතන් වහන්සේ මහපොළොව වගේ සංගුණ සිහි කරනකොට ඕක අපිට මතක් වෙනවා නම් මේ වගේ ශ්‍රාවක සංඝ රත්නයක් ලෝකේ වැඩ හිටියා කියලා අපට සිහි වෙනවා නම් ප්‍රීතිය උපදින්නේ නැද්ද ප්‍රීතිය උපදිනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ ජලය වගේ ජලයට පිරිසුදු දේ දමනවා අපිරිසුදු දේ දමනවා හැබැයි ජලය කම්පා වෙන්නේ ජලය කැළඹෙන්නේ සාරිපුත්යන් වහන්සේ ජලය වගේ සාරිපුත් මහ රහතන් වහන්සේ පින්නතනි සුළඟ වගේ සුළඟෙන් අපිරිසුදු දේ තමාගෙන යනවා පිරිසුදු දේ තමාගෙන යනවා හැබැයි අපිරිසුදු දේ හමාගෙන යද්දි සුළඟ කම්පා වෙන්නේ ඇකිලෙන්නේ පිරිසුදු දේ හමාගෙන යනවා කියලා එතන නතර වෙන්නේ ඒකට කැමැත් ඇති වෙන්නේ සුළඟ වගේ හොඳට කයගෙන සිහිය පිහිටවගෙන සාරිපුත්යන් වහන්සේ ගින්න වගේ ගින්නෙන් පිරිසුදු දේ පුච්චනවා අපිරිසුදු දේ පුච්චනවා හැබැයි ගින්න ඇකිලෙන්නේ කම්පා වෙන්නේ හරි පුදුමයි පින්නතුනි සාරිපුත් මහ රහතන් වහන්සේ කියනවා මම පාරේ යනකොට යන්නේ අං කැඩිච්ච කෙනෙක් වගේ අං කැඩිච්ච කෙනෙක් යනකොට මොකද පින්නතුනි වෙනස අං කැඩිච්ච ගුණා කවුරුවත් දැක්ක කියලා අයින්ට යනවද අං කැඩිච්ච ගුණා ආඩම්බර වෙනවද අං කැඩිච්ච ගුණා හරීම යටහත් සිතින් යන්නේ දන්නවා අං කැඩිලා කියලා සාරිපුත් මහ රහතන් වහන්සේ වගේ
සාරිපුත්ත මහ රහතන් වහන්සේ කියනවා මම හරියට චාරිකාවේ යන්නේ රොඩි කොල්ලෙක් වගේ කියනවා රොඩි කොල්ලෙක් පාරේ යනකොට යන්නේ යටහත් සිතින් ඒ වගේ සාරිපුත්තයන් වහන්සේ හරීම නිහතමානී සිතින් අනුකම්පා සහගත සිතින් තමයි වැඩි ඒ වගේ ශ්‍රාවක සංඝ රත්නයක් පින්නතුනි මේ බුද්ධ ශාසනය තුළ වැඩ හිටියා සංඝ ගුණ හිතෙනකොට අපට සිහිවෙන්න ඕනි සාරිපුත්තයන් වහන්සේගේ ගුණ සාරිපුත්තයන් වහන්සේගේ ගුණ සිහිවෙනකොට පින්නතුනි ප්‍රීතිය ඒ කාන්තේම උපදිනවා ඒ ප්‍රීතිය නිසාම කායික මානසික සැහැල්ලුව උපදිනවමයි සැපේ ඇති වෙනවමයි සමාධිය පිණිස හේතු වෙනවා සාරිපුත් මහ රහතන් වහන්සේ දවසක් දෙටම පායන කාලේ සිවුරු තෙත්තෙලා පාරේ වඩිනකොට අඹ පැලවලට වතුර දදා හිටපු පුද්ගලෙක් හිටියා මෙයාට සාරිපුත් මහ රහතන් වහන්සේ දැක්ක ගමන් හිතුණා අනේ මට මොනවාරි දෙයක් පූජා කරන්න තිබුණා නම් පූජා කරන්න දෙයක් නැහැ අනේ එහෙනම් මට මොකක් හරි පහසුවක් හදලා දෙන්න තිබුණා නම් මතක් වුණා එක දෙයක් හැබැයි ඒක කරන්න විදිහක් නැහැ එයාගේ රාජකාරිය තමයි අඹ පැලවලට වතුර දාන එක අඹ පැලවලට දාන වතුර වෙන දෙයකට පාවිච්චි කළොත් එක්ක රැකියාව නැතුව යනවා එහෙම නැත්නම් දඬුවම් ලබන්න වෙනවා කල්පනා කරා සාරිපුත්තයන් වහන්සේ විඩාවට පත් වෙලා අනේ මට උන්වහන්සේව දැන් පහසු කරන්න තිබෙනවා නම් කල්පනා කළා කොහොමද මේක කරන්නේ රස්සාවත් බේරගෙන ඇඟත් බේරගෙන කොහොමද මේ පින කරගන්න කියලා සාරිපුත්ත මහ රහතන් වහන්සේට වන්දනා කරලා කියනවා ස්වාමිනි සාරිපුත්තයන් වහන්ස මං කැමති ඔබ වහන්සේ විඩාවට පත් වෙලා ඉන්නේ මං කැමති පෙන් පාසු කරන්නට හැබැයි වතුර මට අයිති නෑ මට වතුර ටික දීලා තියෙන අඹ පැලවලට දාන්න ඒ නිසා ස්වාමිනි මට අනුකම්පා කරලා අඹ පැලයක් ගැටින් වාඩි වෙන්න පුළුවන්ද කියලා ඇහුවා සාරිපුත්ත මහ රහතන් වහන්සේ පොඩි ළමෙක් වගේ සිවුර ඉවත් කරලා අඳින පිටින් ගිහිල්ලා පින්නතුනි අර අඹ පැලේ යටින් වාඩි වුණා හරි පුදුමයි සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ හිසට වතුර වත් කරනකොට ඒ වතුර ටික ගලාගෙන යනවා කොහෙටද අඹ පැලේට අර පුද්ගලයා තමන්ගේ රාජකාරියක් කළා පිනක් කරගත්තා ඒක කරන්ට ලැබුණේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ තුළ තිබුණ නිහතමානීකම නිසා වෙන උසස් කෙනෙකුට අපි කිව්වොත් එහෙම ওই විදිහට කුමක් සිද්ධ වෙයිද බලන්න ශ්‍රාවක සංඝ රත්නයේ වෙනස ශ්‍රාවක සංඝ රත්නයේ සාරිපුත්ත මහ රහතන් වහන්සේට වඳින්න නැති කෙනෙක් ඉන්නවද දෙවියොත් වඳිනවා බ්‍රහ්මයොත් වඳිනවා සාරිපුත්ත මහ රහතන් වහන්සේට දන් දෙන්න බලාගෙන කී දෙනෙක් ඉතියත මහා ගුණ තිබුණා එක දවසක් සාරිපුත්ත මහ රහතන් වහන්සේ ගොඩාක් ඉවසනවා කියලා දැනගත්තට පස්සේ තරහ යන්නේ නැහැ කියලා දැනගත්තට පස්සේ එක පුද්ගලයෙකුට ඕන වුණා ඒක පරීක්ෂා කරන්න පිටිපස්සෙන් ගිහිල්ලා මිටිගොලියෙන් දෙවන්ත පහරක් දුන්නා සාරිපුත්ත මහ රහතන් වහන්සේ ආපසු හැරිලා බැලුවේ නෑ කවුද මට ගැහුවේ කියලා
ඒ පුද්ගලයාගේ ඇඟ රත් වෙන්න පටන් ගත්තා. ඇඟෙන් දාඩිය දැම්මා. ගිහිල්ලා වැඳ වැටිලා කිව්වා ස්වාමිනී මට සමාවෙන්න. සමාව දුන්නා. කියනවා ස්වාමිනී ඔය සමාව දුන්නට මට ඕක දරාගන්න අමාරුයි. බොහන්සේ ඇත්තටම සමාව දුන්නා නම් මගේ කෙදට දානට වඩින්න කිව්වා. අපිට කෙනෙක් දැවැන්ත පහරක් දීලා අපිව බිම දාලා ආපහු නැගිටලා කියනවා අපේ ගෙදර කෑමට යන් කියලා. ඔබ මොකද කරන්නේ? කෑමට යනවද? සාරිපුත්ත මහරහතන් වහන්සේ පාත්‍රය දෙනවා අර පුත්කලයට. ඒ ගෙදරට වඩිනවා කිසිම වෙනසක් නැහැ. ඒ දානි ටික වළඳනවා. අවට මිනිස්සු කැති පොරෝ ඇරගෙන එනවා මොකටද? අර පුත්කලයට ගහන්න. අහනවා ඇයි මේ කැති පොරෝ? ඔබ වහන්සේට හිංසා කළා අපි මෙයාට ගහනවා. උන්වහන්සේ අහනවා ගැහුවේ මටද ඔයාලටද? ගැහුවේ කාටද? සාරිපුත්තයන් වහන්සේට ගැහුවේ. ඒක ගැන ඔයගොල්ලෝ වද වෙන්න එපා කිව්වා. මහා ගුණ තිබුණා පින්තුනි. ඒ රහතන් වහන්සේලා ඒ තරම්ම නිහතමානී, ඒ තරම්ම අහිංසකයි. සාරිපුත්ත මහරහතන් වහන්සේ විතරක් නෙමෙයි පින්නතුනි මේ ශාසනේ කොයි තරම් නම් රහතන් වහන්සේලා වැඩ හිටියද? අප්‍රමාණ ගුණ තිබිච්ච අහිංසක ජීවිත ගත කරපු. ඔබ අහලා ඇති රාහුල මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ දෙපැත්තෙන්ම පුත්‍රයෙක් වුණා. භාග්‍යතුන් වහන්සේගේ ගිහි කාලේ පුත්‍රයා වුණා. ඊට පස්සේ හදමඩලෙන් උපන්න පුත්‍රයෙක් වුණා. ඒ නිසාම භද්‍ර කියනවා රාහුල ස්වාමීන් වහන්සේට. ඒ රාහුල ස්වාමීන් වහන්සේ උදේට වැලි දෝතක් අහසට විසි කරනවා. විසි කරලා කියන්නේ මොනවද? මේ වැලි කෙට ගානට මට අවවාද ලැබේවා. අද කෙනෙකුට අවවාදයක් කරන්න ගියාම කොච්චර අමාරුද අපිට? ඒ අවවාද නිසාම කොච්චර ගැටෙනවද අද? රාහුල ස්වාමීන් වහන්සේ මොනවද ඉල්ලන්නේ? වැලිකට ගානට අවවාද. ස්වාමීන් වහන්සේට භාග්‍යතුන් වහන්සේ පෙනෙව්වා ශික්ෂාපදයක්. උපසපන් භික්ෂුවක් සමග සාමණේරයය ආත්‍රිය ගත කරන්න එපා කියලා එක කුටියක. එක දවසක් ස්වාමීන් වහන්සේලා කුටිවලට ගිහිල්ලා රාහුල ස්වාමීන් වහන්සේ කුටියක් ගාන යනවා. යනකොට අර භික්ෂූන් වහන්සේලා රාහුල ස්වාමීන් වහන්සේව අයින් කරනවා අර ශික්ෂාපදය ගැන හිතලා. ඉන්න තැනක් නෑ, සීතල වැඩි, සුළඟ වැඩි. බැලුව තැනක් බලන්ති දැක්කා භාග්‍යතුන් වහන්සේගේ වැසිකිළිය. වැසිකිළියට ගියා. වැසිකිළිය සැතපුණා. කවුද මේ? ගිහි කාලේ බැලුවොත් සක්විති රජ වෙන්න හිටපු අප මහා බෝසතාණන් වහන්සේගේ පුත්‍රයා. භාග්‍යතුන් වහන්සේගේ හදමඩලින් උපන්න පුත්‍රයා. වැසිකිළියට යනකොට හිතුවද ඒ ගැන? මම කවුද කියලා හිතුවද? හිතුවේ නැහැ. ඒ තරම් නිහතමානී චරිත බිහි වුණේ මේ බුද්ධ ශාසනය තුළ, ඒ ශ්‍රාවක සංඝරත්නය තුළින්. ඒ නිසා පින්නතුනි, මේ ලෝකේ ශ්‍රාවක සංඝරත්නයේ මුදුන් මල් කඩවන ඒ රහතන් වහන්සේලා කවදාවත් ලෝකයත් එක්ක එකතු වුණේ නැහැ. උන්වහන්සේලා ශ්‍රේෂ්ඨත්වයට පත් වුණා. හැබැයි කිසිම දෙයක් සමග එකතු වුණේ නැහැ. මහක කියන ස්වාමීන් වහන්සේ නමක් හිටියා.
වික්ෂූන් වහන්සේලා චිත්ත ගෘහපති තුමාගේ ගෙදර දානකට වැඩියා. වැඩලා පයින් එනවා හොඳටම රස්නේ. මේ ස්වාමීන් වහන්සේලගේ සිවුරු තෙත්ලා. මහක ස්වාමීන් වහන්සේ තමයි බාලම. අහනවා තේර වික්ෂූන් වහන්සේලගෙන් ස්වාමීනි මේ වෙලාවේ වැහි අඳුරක් එනවනම් වැහි වලාකුළු දෙක තුනක් පාවෙලා යනවනම් වැහි බිඳු දෙක තුනක් වැටෙනවනම් හොඳයි නේද? තේර වික්ෂූන් වහන්සේලා කියනවා මහකය එහෙම දෙයක් වෙනවනම් මේ වෙලාවේ හොඳයි තමයි. ඒ වෙලාවේ පින්නතනේ අර මහක ස්වාමීන් වහන්සේ ඍදියක් කළා. අර කට්ට අවුව තිබිච්ච රස්නේ පහ වෙලා ගියා. වැහි වලාකුළු මත උනා. වැහි වලාකුළු වලින් වැහි බිඳු එක දෙක වැටෙන්න පටන් ගත්තා. සීතල සුළං හමාගෙන ගියා. මොකක්ද මේ පුණ්‍ය ඍදිය? චිත්ත ගෘහපතිතුමා බැලුවා, පුදුමයට පත් වුණා. පුදුමයට පත් වෙලා ස්වාමීන් වහන්සේලා කුටිවලට වඩිනකම් බලාගෙන ඉඳලා හිමීට මහක ස්වාමීන් වහන්සේ පස්සෙන්ම ගියා. ගිහිල්ලා කියනවා ස්වාමීනි මට හරි සතුටුයි. අනේ ස්වාමීනි තව එකක් කරලා පෙන්වන්නට පුළුවන්ද කියලා ඇහුවා. මහක ස්වාමීන් වහන්සේ කියනවා එහෙනම් චිත්ත ගෘහපතිය ඔබගේ උතුරු සලුව බිමට එලන්න. අර තන කොළ රොඩු එකතු කරලා ඒක උඩින් තියන්න. මහක ස්වාමීන් වහන්සේ කුටිය ඇතුළට ගියා. කුටියේ දොරේ යතුරු සිදුරෙන් ගිනි පුළිඟුවක් එව්වා. ගිනි පුළිඟු ඇවිල්ලා කෙලීම් අර කුණු රොඩු වලට ගිහිල්ලා කුණු රොඩු ටික දැවිලා ගියා. මහක ස්වාමීන් වහන්සේ එළියට ඇවිල්ලා කියන ඔය උතුරු සලුව ඔබේ අක් ගන්න කියලා. උතුරු සලුව ගත්ත පින්නතින උතුරු සලුව පිච්චිලා නැහැ. තිබ්බ විදිහටම තියෙනවා. අප්‍රමාණ සතුටටපත් වුණා. වැඳ වැටුණා. වැඳගෙන කියන්න පටන් ගත්තා අනේ ස්වාමීනි මජ්ජිකා සන්දේ අතිසෙයින්ම රමණීයයි. සුවසේ ඉන්න පුළුවන්. ඒ නිසා ස්වාමීනි මේ මජ්ජිකා සන්දේ බොහෝ කාලයක් වැඩෙන්න අපිට අනුකම්පාවෙන් වැඩෙන්න මම චීවර දෙන්නම්. පින්ඩපාති දෙන්නම්. සේනාසන දෙන්නම්. ගිලම්පස දෙන්නම්. මේක ඇහුණා. මහක ස්වාමීන් වහන්සේ මොකද කළේ? පාත්‍ර සිවුරු සකස් කරගත්තා. මජ්ජිකා සන්දෙන් ගියා. ආයේ කවදාවත් ආවෙ නෑ. මොකද්ද මේ කියන්නේ? ලෝකෙත් එක්ක ඇලිලා නෑ. ලෝකෙත් එක්ක එකතු වෙලා නෑ. සාමාන්‍ය ලෝකෙ කෙනෙකුට එහෙම දෙයක් වුණොත් කොහොම වෙයිද? එහෙනම් ශ්‍රාවක සංඝරත්නයේ පින්නතුනේ ලෝකේ වෙනස් නැද්ද? වෙනස්. ගුණයක් තියෙනවා, අප්‍රමාණ ගුණ තියෙනවා සිහි කරන්ට. ලයෙහි උපන් දරුවන් කියලා කියන්නේ රහතන් වහන්සේලට. බුදුරජාණන් වහන්සේගේ හදමඩලින් උපන්නේ මහා කස්සප මහ රහතන් වහන්සේ. කොයිතරම් සුන්දර චරිතයක්ද! මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ මුණ ගැහිලා වඳිනවා. වඳිනකොට භාග්‍යතුන් වහන්සේ කියනවා මේ වැඳුම පිළිගන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ ඉන්නවා නම් භාග්‍යතුන් වහන්සේ විතරයි. මේ ලෝකේ වෙන කවුරුවත් නැහැ කියනවා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ වැඳුම පිළිගන්න වෙන කෙනෙකුට වැඳනම් ඉස හත් කඩකට පැලෙනවා.
මහා ගුණ තිබුණා. භාග්‍යතුන් වහන්සේ සමග පිණ්ඩපාත වඩිනකොට එක අම්ම කෙනෙක් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට පැහැදිලා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ශරීරය භාග්‍යතුන් වහන්සේගේ ශරීරයට මදක් සමානයි. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පිටිපසින් වඩිනවා. භාග්‍යතුන් වහන්සේ ඉදිරියෙන් වඩිනවා. අර අම්ම භාග්‍යතුන් වහන්සේට දානි පූජා කළා කවුරු කෙන හිතාගෙනද? මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ කියලා. ටික වෙලාවකින් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ වඩිනවා. අර අම්මට හිත අසතුට වුණා. අයියෝ මම දෙන්න ගියේ කාටද? දෙන්න උනේ කාටද? ආපහු දුවගෙන ගියා. කාළඟටද? බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා අර දානි ටික ආපහු ගත්තා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ දා තීරණය කළා. අය මම භාග්‍යතුන් වහන්සේ වැඩ සිටින තැන ඉන්නේ. ඒ මොකක්ද? කුරු කෞරවය. මම නිසා භාග්‍යතුන් වහන්සේට කැලලක් වුණා කියලා හිතුවා. කැලේට වැඩියා. පිරිනිවන් පානතුරු හිටිය කොහෙද? කැලේ. අල්පේච්ඡ ජීවිතය ගැන කතා කරනවා නම්, ලද දෙයින් සතුටු වීම ගැන කතා කරනවා නම්, දූතාංග ගුණේ ගැන කතා කරනවා නම්, කතා කරන්න තියෙන්නේ කවුරු ගැනද? මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ගැන. දුප්පත් මිනිස්සු හොය හොයා ගියා. නිතර නිතර නිරෝධ සමාපත්තියට සමවැදුනා. දවස් 7ක් සමාධියේ ඉඳලා නැගිටලා වඩින්නේ රජ බොජුන් ලැබෙන තැන්වලට නෙමෙයි. දුගී දුප්පත් අය සොයාගෙන ගියා. ලාදුරු රෝගියෙක් මුණ ගැහුණා. කකා හිටියේ බත් එක දුන්නා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට ඒක දෙනකොට යාගේ ඇඟිල්ල ගැනවිලා වැටුණා ඒ බත් එකට. කන්ට පුළුවන්ද එහෙම එකක්? කුණු වෙච්ච ඇඟිල්ල වැටුනේ. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට පුළුවන් පිළිකුල් දෙහි නොපිළිකුල් සංඥාවෙන් ඉන්න. ඒ ඇඟිල්ල අයින් කළා. එයාට පේන්නම අර දානි වැළඳුවා. අප්‍රමාණ ගුණ ශ්‍රාවක සංඝරත්නය ගැන සිහි කරන්න පුළුවන්. දවස පුරාම සිහි කර කර ඉන්න පුළුවන්. මේ ගෙවල් වල රණ්ඩු ඇති වෙනකොට දරුවොත් එක්ක ස්වාමියාත් එක්ක බිරිඳත් එක්ක අපි සිහි කරන්නේ දවසම කවුරු ගැනද? ඒ රණ්ඩු වෙච්ච කෙනා ගැනනේ. සිහි කරන ගානට උපදින්නේ ප්‍රීතියක්ද? සැපයක් ඇති වෙනවද? එහෙනම් මෙන්න සිහි කරන්න චරිත. ඒ වගේ දුකක් ඇති වෙච්ච වෙලාවටත් සිහි වෙනවා නම් මේ වගේ උතුම් ශ්‍රාවක සංඝරත්නය ගැන. අර පීඩාව අමනාපය ඔක්කොම දුරු වෙලා යනවද නැද්ද? දුරු වෙලා යනවා. ඒ ශ්‍රාවක සංඝරත්නය ගැන සිහි කරද්දි සිහි කරද්දි පින්නත් නේ තරම්ම සැනසෙල්ලා. මහා වීරෝ රහතන් වහන්සේලා බිය රහිත සිතින් තමයි ලෝකෙ වැඩ හිටියේ. භාග්‍යතුන් වහන්සේ පෙන්නපු ඉලක්කේ සපුරගත්තු ශ්‍රාවක සංඝරත්නය කවදාවත් බියටපත් වෙලා නැහැ. තැති අරගෙන නැහැ. වෙවුලලා නැහැ. පුංචි ස්වාමීන් වහන්සේ නමක් හිටියා අදිමුත්ත කියලා. වික්ෂූන් වහන්සේලා 39ක් එක්ක කැලේ ගියා. සොරු රැලකට අහු වුණා. මේ ස්වාමීන් වහන්සේ ඉදිරිපත් වුණා බිල්ල වෙනුවෙන් කැපවෙන්ට. මේ අවුරුදු 7 ස්වාමීන් වහන්සේ එක් කරගෙන ගිහිල්ලා හොරු
මොකද කලේ මල් මාල පලන්දල ගහක් ළඟින් ඉඳවලා කඩුව ගානවා මොකටද මේ කඩුව ගාන්නේ බිලි පූජාව කරන්තර සාමින් වහන්සේගේ බෙල්ල කපලා සාමාන්‍ය අවුරුදු 7ක වුණේ අවුරුදු 17ක හරි 27ක හරි 57ක හරි 87ක හරි කෙනෙක් කොතන ඉඳෙව්වා නම් ওই විදියට මොකද වෙන්නේ දැන් කඩුව ගානවා බෙල්ල කපන්ට මොකක් වෙයිද තැති ගන්නවමයි මල මූත්‍ර පිට වෙනවමයි ජීවිතේ ඉල්ල හඬා වැළපෙනවමයි අවුරුදු 7යි සිනහමස මුහුණින් වැඩ ඉන්නවා ප්‍රීතියෙන් වැඩ ඉන්නවා ඔර නායකයා බැලුවා කවදාවත් සිද්ධ වෙච්ච නැති අසිරියක් සිද්ධ වෙනවා රජවරු එක්කන් ආවා සිටූරු එක්කන් ආවා බිල්ලට දෙන්න ජීවිතේ ඉල්ල ලහඳනවා රාජ තේජස නැති වෙලා පොඩි ළමයි වගේ හඬනවා අවුරුදු 7ක පොන්චි ස්වාමීන් වහන්සේ නිර්භය සිතින් වැඩවසනවා අහනවා මොකද මේ හඬන්නේ නැන්ද මොකද මේ කම්පාවක් නැන්ද බයක් නැන්ද කියනවා මගේ ජීවිතේ බය කියන එක දැම්මට තේරෙන්නේ නැහැ දන් ගෙඩියෙන් නිදහස් වෙච්ච කෙනෙක් වගේ මට මරණය කියන්නේ සනීප වෙච්ච ලෙඩක් ඒක දැන් සනීපයි ඔයාට මේ ශරීරයේ කෑලි කෑලි කපලා ගන්න ඕන නම් ඒකත් කරගන්න මස් ඉරීරා ගන්න ඕන නම් ඒකත් කරන්න බෙල්ල කපලා ගන්න ඕන නම් ඒකත් කරන්න චප්ප කරලා ගන්න ඕන නම් ඒකත් කරන්න මට මේ ගැන ආසාවක් නැහැ මම මැරෙන්න බලාගෙන ඉන්න කියනවා මාසේ පඩියේ බලාපොරොත්තු වෙනවා වගේ පුදුමයටපත් වුණා ඒ සොරු අහනවා ස්වාමීනි මෙච්චරම් බිය රහිතව වාසය කර නැටි කියලා දුන්නේ ඒ බුදුරජාණන් වහන්සේ කෙන කිව්වා පැවිදි වුණා 500ක් පැවිදි වුණා කියනවා අපි මෙච්චර කාලයක් මිනිහ මැරුවට ඔරකම් කළාට අපිට මාර බයක් තිබුණා හිතේ අපි හැම වෙලෙම බයෙන් හිටියේ අපිටත් ඕනි බිය රහිතව ජීවත් වෙන්න අන්න බිය රහිත ජීවිතය දැනගත්තා ඒ ශ්‍රාවක සංඝ රත්නේ නිසා නේද පින්නතුනි ඒ තරම් යහපත ලෝකේට සිද්ධ වුනේ පින්නතුනි මේ රහතන් වහන්සේලා කියන්නේ හස්ති රාජයන් වගේ රහතන් වහන්සේලා අන්තිම සිරුර තමයි දරාගෙන සිටින්නේ උන්වහන්සේලා පුනර්භවයෙන් නිදහස්සලා ආයි කවදාවත් උපදින්නේ ලෝකේ බලපවත්තන මාර සේනාව සම්පූර්ණයෙන්ම පරාජයටපත් කරලා උඩ යට සරස කියන කවර දිසාවකටවත් උන්වහන්සේලාගේ සිතේ ඇලීමක් හටගන්නේ මේ ඇලීම නිසා ලෝක සත්‍යයන් කොයිතරම් දුක් විඳිනවද දුක හටගන්න හේතුව කුමක්ද තණ්හාව ජරා මරණ දුක සතර අපා දුක සාගර පිරෙන ලේ හලපු කඳුළු හලන්න සිද්ධ වෙච්ච දුක අපට විඳව විඳව එන්න උනේ කුමක් නිසාද තණ්හාව නිසා ඒ තණ්හාව දුරු කරපු රහතන් වහන්සේ කොයිතරම් සුන්දරයිද බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ අටලෝ දහමට කම්පා නොවෙච්ච ඊතුම් රහතන් වහන්සේලා වැඩ හිටියා. මහා බල සම්පන්න මහා තේජස් තිබුණ රහතන් වහන්සේලා වැඩ හිටියා. මහා මුගලන් මහරහතන් වහන්සේ මේ බුද්ධ ශාසනයේ වැඩ සිටිය ශ්‍රේෂ්ඨ භික්ෂුව උන්වහන්සේට පුළුවන් වුණා
කුටිදාහ තිබුණ පූර්ව රාමේ නම් වූ විහාරයේ මහපුට ඇඟිල්ලෙන් සලවන්ට භික්ෂූන් වහන්සේලා දෙතිස් කතාවෙන් ඉන්නව දැකලා භාග්‍යතුන් වහන්සේගෙන මුගලන් මහරහතන් වහන්සේට කියද්දී උන්වහන්සේ පූර්ව රාමේ කම්පා කළා භික්ෂූන් වහන්සේලා තැතිගත්තා පුදුමයට පත් වුණා මේ වගේ භික්ෂූන් වහන්සේලා ඉන්න ශාසනයක නේද අපි මේ නිකරුණේ කාලයේ ගෙවන්නේ කියලා වීරිය කළා ධර්මය අවබෝධ කළා සක්‍ර දේවේන්ද්‍රයාගේ අයජයන්ත ප්‍රාසාදේ පාණ්ඩු කම්බල සෛලාසනය කවදාවත් කෙනෙකුට හොලවන්න බෑ බුදුරජාණන් වහන්සේ හමු වෙලා ධර්මයේ අහලා ගියපු සක්දෙවෙන්දුකෙන් අහනවා අහපු බණ මතකද කියලා කියද්දි මේක අමතක කරන්ට මේ කාරණේ වහන්ට සක්දෙවෙන්දු කියනවා ඒක නෙමේ ස්වාමීනි මට මේ යුද්ධෙන් දිනුවට පස්සේ මෙහෙම ආසනයක් පහළ වුණා බලන්ට මේකේ ලස්සන මේක හරිම හැඩයි කාටවත් මුකුත් කරන්න බෑ මේකට ඒ විලාවේ මොකද කළේ මොහොතට දාපු පොල් එල්ලක් කැරකි කැරකි යනවා වගේ ඇඟිල්ලෙන් අර සෛලාසනය කම්පණයට පත් කළා කැරකෙන්න පටන් ගත්තා සක්‍ර දේවේන්ද්‍රය ඇතුළු දෙව් පිරිස කම්පණයට පත් වුණා ලොමුඩා ගැන්නුණා ඒ තරම්ම දෙවි මිනිසුන් තුළ ශ්‍රේෂ්ඨත්වය ප්‍රකාශ කරපු රහතන් වහන්සේලා වැඩ හිටියා ශ්‍රාවක සංඝරත්නය භාග්‍යතුන් වහන්සේ ශ්‍රාවකයන් පිරිවරාගෙන දෙව්ලොව වඩිද්දී අතරමඟදී මහා අඳුරක් පෙනුණා දිව්‍ය ලෝකේ පේන්නේ නැතුව ගියා මහා මේරු පර්වතේ පේන්නේ නැතුව ගියා බලපුවම මොකක්ද නන්දෝපනන්ද නාගය කිපිලා ඊට පස්සේ එක එක රහතන් වහන්සේලා රහත් තෙරණින් වහන්සේලා එනවා භාග්‍යතුන් වහන්සේ මම දමණය කරන්නම් මුගලන් මහරහතන් වහන්සේට තමයි මේ අවස්ථාව ලැබුණේ නන්දෝපනන්ද නාගය මහා ගිනි ජාලාවල් පිට කරනවා දොම් පිට කරනවා මහා යුද්ධය මුගලන් මහරහතන් වහන්සේ නාගයාගේ එක කනකින් පිට වෙලා අනික් කනින් මතු වෙනවා ඒ කනින් මතු වෙලා අනික් කනින් පිට වෙනවා එක නාස් සිදුරකින් ගිහිල්ලා අනිස් නාස් සිදුරෙන් එළියට එනවා කුස ඇතුළට ශ්‍රින්ගලා කුස ඇතුළේ සක්මන් කරනවා මහා ඍතිමත් නාගයෙක් නාගරාජයා දමනය වුණා මුගලන් මහරහතන් වහන්සේ නිසා එවන් වූ ශ්‍රාවක සංඝරත්නය අපි සරණ ගියා ඒ ශ්‍රාවක සංඝරත්නය ගැන අපට පින්නතුනි සිහි කරන්ට වාසනාව ලැබුණා කුමක් නිසාද මේ බුද්ධ ශාසනය නිසා ඒ කාලේ අපට මේ මනුස්ස ලෝකෙට එන්ට ලැබිච්ච නිසා එහෙනම් අපි කොයිතරම් වාසනාවන්තද මේ සංගුණ හිතන වාරයක් වාරයක් පාස අපට කොයිතරම් පුණ්‍ය විපාකයක් ලබන්න පුළුවන්ද රහතන් වහන්සේලාගේ ජීවිත පැවැත්ම පින්නතුනි සාමාන්‍ය කෙනෙකුට හිතා ගන්නටවත් බැහැ එතරම්ම සැහැල්ලු ජීවිත එතරම්ම සරල ජීවිත එතරම්ම නිදහස් ජීවිත රහතන් වහන්සේලාට තිබුණේ මේ ලෝකයේ තුල ඊතාමත්ම නිදහසේ ඇවිත ගියේ රහතන් වහන්සේලා එක රහතන් වහන්සේ නමක් හිටියා ඒ රහතන් වහන්සේ හම්බෙන්ට ආවා අචේල කස්සප කියලා තවසෙක් වෙන ආගමක අහනවා ප්‍රශ්න වගේ මේ පැවිදි ජීවිතයේ කොහොමද හිටියේ කියලා
එතකොට කියනවා මම පැවිදි වෙලා දැන් අවුරුදු 80ක් වෙනවා මේ දක්වා ආරාධනාවක් ලැබිලා දානකට ගිය බව මතක නැහැ කවදාවත් ඒ ජීවිතය තුළ අවුරුදු 80ේ දානකට ගිහිල්ලා නැහැ කවදාවත් මෙහෙම හිතිලා නැහැ කියනවා අනේ මට කවුරු හරි දානකට ආරාධනා කරනවා නම් කවදාවත් හිතිලා නැහැ කියනවා කවදාවත් ගෙදරකට ගිහිල්ලා දානයක් වැළඳුවා කියලා මතක නැහැ පැවිදි වෙලාව කොච්චර කල්ද අවුරුදු 80යි කවුද මේ කවුද මේ බක්කුල මහරහතන් වහන්සේ කවදාවත් කිසිම කෙනෙකුට දහම් පදයක් කියලා නැහැ දුක හිතෙනවා නේද බන කියලා නැහැ කවදාවත් කිසිම කෙනෙක්ව පැවිදි කරලා නැහැ අවුරුදු 80ටම කවදාවත් කිසිම කෙනෙකුට කියලා උපස්ථානයක් කරවගෙන නැහැ මට මේක කරලා දෙන්න මගේ මේ සිවුර හොදලා දෙන්න මට වතුර එකක් ගෙනත් දෙන්න මගේ පාත්‍රය අරන් දෙන්න කියලා කවදාවත් කියලා නැහැ එහෙනම් ඔක්කොම කරගෙන තියෙන්නේ කවුද තමන්න කවදාවත් නානසුණු ගාලා පෑන් පහසු වෙලා නැහැ ගවදෙනකගේ තනබුරුල්ලෙන් කිරි දොවන වේලාවක තරම්වත් සුළු වේලාවකවත් අසනීපයක් හැදිලා නැහැ. ඒ නිසාම අග තනතුරක් ලැබුණා. නිරෝගී භාවයෙන් අග්‍රයි. පැවිදි වුණේ අවුරුදු කීයේද? 80ෙදි. පැවිදි වෙලා අවුරුදු 80ක් හිටියා ඔක්කොම කීයේද? 160යි. දීර්ඝායස ඒ කාලේ තිබුණේ ආයස කීයද වැඩිම 120 තියෙන කාලේ 160ක් හිටිය. කවදාවත් ඇඳක හාන්සි වෙලා නැහැ. පැවිදි වෙච්ච අවුරුදු 80 තුල අපි වැඩිපුරම ඉන්නේ කොහෙද? කවදාවත් හාන්සි වෙලා නැහැ. මේක අහලා අර අචේල කස්සප කියන තවුසා බුදුගුණ අහලා නෙමෙයි මොකක් අහලාද බක්කුල මහරහතන් වහන්සේ කියපු මේ කරුණු ටික අහලා කියනවා ස්වාමීනි බක්කුලයන් වහන්සේ මාව ඉක්මනට පැවිදි කරන්න බලන්න ශ්‍රාවක සංඝරත්න නිසා ලෝකෙ කී දෙනෙක් පැහැදිලා තියෙනවද කී දෙනෙක් ඒ ජීවිතයට ආස කරලා තියෙනවද දැකීමෙන්ම පහදිනවා කතා බහ කිරීමෙන්ම පහදිනවා ඒ ශ්‍රාවකයන් ගැන හිත හිතා ඉඳලා පහදිනවා ඔය පස්සේ කාලේ ධර්මාශෝක රජතුමා පහළ වුණානේ මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ එක එක සෑයවල් පෙන්නනවා මේ තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ධාතු තැන්පත් කරපු සෑය උන්වහන්සේගේ ගුණ කියනවා මෙච්චර දහ ධර්ම රෝධේ ඒ විදිහටම කැරකෙව්වා කියනවා සතුට වෙනවා බොහෝ පිළිකර පූජා කරන මුගලන් මහරහතන් වහන්සේගේ සෑය පෙන්නනවා කියනවා 이르දි බලවලින් අග්‍රයි ගුණ කියනවා සතුට වෙනවා බොහෝ පිරිකර පූජා කරන බොහොම යද්දී බක්කුල මහරහතන් වහන්සේගේ සෑය ළඟට යනවා විස්තර අහනවා කියනවා කාටවත් දහම් පදයක්වත් කියලා නැහැ ගෙදරකට කවදාවත් දානෙකට වැඩලා නැහැ සාමාන්‍යයෙන් ගිහි අය ඔය වගේ දේවල් වලදී මොකද වෙන්නේ පහදිනවද අපහදිනවද අපිට දානට එන්න කියලා ආවේ නැත්තම් බණ භාවනා කරගන්න තියනවා කියලා කිව්වොත් නේද? ඒ තිතෙන්නම ඇයි වෙදී නැත්තේ? මේක වැඩලා ආපහු ඇවිල්ලා භාවනා කරන්න බැයිද?
එහෙම හිතෙනවා ධර්මාසක රජතුමාට එහෙම හිතුණා එහෙම කියද්දි කාටවත් බන කියලා නැහැ පැවිදි කරලා නැහැ ඔය වගේ කතා කියද්දි කියනවා එහෙනම් මේ ස්වාමීන් වහන්සේ තමන් ගැන විතරයි හිතලා තියෙන්නේ ලෝකෙට යහපතක් කරලා නැහැ යහපතක් වුණාද නැද්ද ලෝකෙට දැකලා පැවිදි වෙලා තියෙනවා අහලා පැවිදි වෙලා තියෙනවා අදත් ওই චරිතගෙන අහලා පැවිදිලා ඉන්නවනේ ඊට පස්සේ කියනවා හැමතිය මේ සෑයට තුට්ටුවක් විතරක් තියන්න කිව්වා ඇයි ලොකු යහපත කරලා නැති නිසා ඔය බක්කුල මහරහතන් වහන්සේ ඒ කාලේ කිසිම දෙයක් කාගෙන්වත් පිරිකරයක් පිළි අරගෙන නැහැ ඒකත් ගුණයක් අර තුට්ටුව සෑයෙන් තියෙනකොට තුට්ටුව පෙරලි පෙරලි ඇවිල්ලා ධර්මාසක රජතුරුන්ගේ පාමුලට වැටෙනවා ධර්මාංශක රජ්ජුරුව පුදුමයට පත් වෙනවා උන්වහන්සේ පිරිනුවන් පාල තියෙද්දි කිසි දෙයක් පිළිගන්නේ නැහෙනේ කියලා. ධාතුන් වහන්සේලවත් කිසි දෙයක් පිළි අරගෙන නැහැ. ඒ නිසාම වැඳ වැටෙනවා. ඒ වගේ රහතන් වහන්සේල වැඩ හිටියා. ඇස්කන්නාදී ඉන්ද්‍රියන් යමෙක් තුල සම්පූර්ණයෙන්ම දමනය වුණා නම් එතන ඉන්නේ රහතන් වහන්සේ නම. සීලෙන් සමාධියෙන් නැති කරගන්නා දමනය උන්වහන්සේලගේ විස්මය ජනකයි. ඒ නිසාමයි උන්වහන්සේල එතරම්ම නිහතමානීව වැඩඉන්නේ. මානේ නැති කළ අකම්පිත සිත් ඇති රහතුන්ගේ දැක්ම දෙවියන්ටත් හරීම ප්‍රියමනාපයි. රහතන් වහන්සේල වැඩ සිටිති දෙවිවරු කොයි තරම් නම් රහතුන් පිටිපස ගියාද. දන්පෙන් පුදන්ට වෙස් වලාගෙන ගියා මහලු වෙස් අරගෙන දන්පෙන් පුදන්ට ගියා කයින් යහපත් ක්‍රියා ඇති යහපත් වචන ඇති යහපත් සිතුවිලි සිතන නිකලස් මුනිවරයන්ගෙන් තමයි මේ පරිසරය ඇත්තටම ලස්සන වෙන්නේ ගමක හෝ වනාන්තරයක හෝ නිම්නයක හෝ කඳු ගැටයක හෝ යම් තැනක රහතන් වහන්සේලා වැඩ සිටිනවා නම් ඒක කොච්චර කර්කසයි වගේ පෙනුනත් එතන තමයි ගොඩාක්ම ලස්සන තැන. මහපාර අයිනි කැලිකස්සල බහාලන මඩවගුරුවල නෙළුම් පිපෙනවා. ඒ මඩවගුරේ නෙළුම් පිපුණ කියලා සුවඳේ අඩුවක් තියෙනවද? හරිම සුවඳයි. ඒ වගේ තමයි කෙලෙස්සලින් පිරිච්ච මේ මහා ජනකාය ඉදිරියේ මේ තුලම තමයි ඒ රහතන් වහන්සේ බිහි වෙන්නේ. හැබැයි රහතන් වහන්සේ කෙලෙස් එක්ක එකතු වෙලා නැහැ. උන්වහන්සේලා සීලෙන් ගුණෙන් අප්‍රමාණව බබලනවා. එතකොට මේ රහතන් වහන්සේලාගෙන් පටන් ගන්න ශ්‍රාවක සංඝ රත්නය රහතන් වහන්සේලා පමණක් ඒකට සීමා වෙන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය කියන්නේ සෝතාපන්න මාර්ගයේ ජනායත් අයිති. සෝතාපන්න වනුවයත් අයිති. සකදාගාමි මාර්ගය යන සකදාගාමි වෙච්ච. අනාගාමි මාර්ගය යන අනාගාමි වෙච්ච. අරහත් මාර්ගය යන අරහත් වෙච්ච ඒ ශ්‍රාවක සංඝ රත්නය භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය තුළ වැඩ සිටිය ශ්‍රේෂ්ඨම පිරිස. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය ගැන අපට සිහි කර කර ඉන්න පුළුවන් නම් ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නයේ ගුණ සුළු මොහොතක් නමුත් හිතන්න පුළුවන් නම් අපේ ජීවිතයට අප්‍රමාණ පින රැස් කර ගන්න පුළුවන්. එක දවසක් මේ තාත්ත කෙනෙක් අහනවා පින්නත් දුවේ ඔය ශ්‍රමණයන් ගැන කිය කියාම ඔබ නින්දට යනවා. ශ්‍රමණයන් ගැන කිය කියාම අවදි වෙනවා. එහෙනම් මෙයා මොකද කරන්නේ? මේ සංඝානුස්සතිය වඩනවා.
ශ්‍රමණයන්ගේ ගුණමයි කියන්නේ වෙන කාගවත් ගැන කතා කරන්නවත් නැහැ. ඔයාටත් ශ්‍රමණියක් වෙන්න හිතුණාද? ඔයා ශ්‍රමණයන්ට බොහෝ දානමාන දෙනවා. ඇයි හනෝ ඔච්චරම ශ්‍රමණයන් ඔබට ප්‍රිය වුණේ? ඉතින් ඒගොල්ලෝ ගැන අපි නම් දන්නේ මේ විදිහට කොහොමද ඒගොල්ලෝ වැඩක් පලක් කරන්න කම්මැලි. අලසයි අනුන් දීපු දේවල් කකා තමයි ජීවත් වෙන්නේ. අනුන්ගේ දෙයක්ම තමයි බලාගෙන ඉන්නේ. හොඳ දේවල්ම තමයි කැමති. ඉතින් එහෙම තියෙද්දි ඇයි අහනවා ශ්‍රමණයන්ට ඔච්චර කැමති? අද ලෝකෙ කෙනෙක් අපහදිනවා නම් නේද ඔය විදියට හිතනවනේ. හැබැයි ශ්‍රමණය ගැන මෙන්න කියනවා. ශ්‍රමණයන් කියන්නේ කවුද කියලා තාත්තේ ඔයා මගෙන් ගොඩක් කාලකින් මේ ශ්‍රමණයන් ගැන ඇහුවේ. මං කියලා දෙන්නම්. තාත්තේ මේ ශ්‍රමණයන් කම්මැලි නෑ. ඒ ශ්‍රමණයන් හරි කැමැත්තෙන් ඉන්නේ නිවන් අවබෝධ කරගන්න. ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨම වැඩේ ඔවුන් කර කර ඉන්නේ. ඒ තමයි රාග ද්වේෂ මෝහ දුරු කරන එක. ඒ නිසා මම ඒ ශ්‍රමණයන්ට හරිම කැමති. පිරිසුදු ජීවිත ගත කරන්නේ ඒ ශ්‍රමණයන් ලෝභ ද්වේෂ මෝහ දුරු කරනවා. ඒගොල්ලන් අරහත්ත්වේ ලබාගෙන හැම පවක්ම නැති කරලා දානවා. ඒ නිසා මම ඒ ශ්‍රමණයන්ට හරිම කැමති. පිරිසුදු දේවල්මයි උන්වහන්සේලා කරන්නේ. පිරිසිදු වචනමයි කතා කරන්නේ. පිරිසිදු දේවල්මයි සිතන්නේ. අන්න ඒ නිසා මං ඒ ශ්‍රමණයන්ට හරිම කැමති. ඒ ශ්‍රමණයන් ආධ්‍යාත්මික වශයෙන්ුත් පිරිසිදුයි, බාහිර වශයෙන්ුත් පිරිසිදුයි, නිර්මල සක්මුතු වගේ කුසල් දහම් වලින් පිරිලා ඉන්නේ. ඒ නිසා මං ඒ ශ්‍රමණයන්ට කැමති. මේ මොනවද? ශ්‍රාවක සංඝරත්නයේ ගුණ. ඒ ශ්‍රමණයන් බුදු සමිඳුන්ගේ ධර්මයේ ගොඩාක් අහලා තියෙනවා. ඒ ධර්මයේ ගොඩාක් මතක තියාගෙන ඉන්නවා. ධාර්මික ජීවිතයෙන් උසස් තත්ත්වයට පත් වෙලා ඉන්නවා. ඒ නිසා මං ඒ ශ්‍රමණයන්ට ගොඩාක් කැමතියි. ඒ ශ්‍රමණයන් වහන්සේලාට සමාහිත සිතක් තියෙනවා. මොද සිහිනුවනින් තමයි ජීවත් වෙන්නේ. ඒ නිසා මං ඒ ශ්‍රමණයන්ට හරීම කැමති. ඈත සීනාසනවල වැඩෙන්න කැමති, විවේකයට කැමති. නුවණ පාවිච්චි කරලා තමයි වචන කතා කරන්නේ. නිහතමානීකමෙන් උත්තම භාවයට පත් වෙලා දුකේ අවසානය වූ අමා නිවන ගැන හොඳට දැනගෙන ඉන්නේ. ඒ නිසා මං ශ්‍රමණයන්ට කැමති. ගමකින් තවත් ගමකට වඩිනකොට කිසිම දෙයක් අපේක්ෂා කරන්නේ පිළ අතහැරලා යන හංසයන් වගේ. ආපසු හැරිලා බලන්නේ නැහැ මොනවද මට ගෙනියන්න බැරි වුණේ කියලා. අපේක්ෂා රහිතවම අතහැරලා යනවා ආයෙ ලබා ගන්නට පැතුමක් නැතුවම. අන්න ඒ නිසා තමයි මං ඒ ශ්‍රමණයන්ට කැමති. එහෙනම් සංඝයාගේ තියෙන ගුණ දැකලා තමයි මිනිස්සු පහතින්නේ. ඒ ශ්‍රමණයන් තමන්ගේ දේවල් පෙට්ටගම්වල දාන්නේ නැහැ, හැලි බලන්වල දාන්නේ නැහැ, මළුවල හංගන්නේ නැහැ. එහෙනම් හංගන කට්ටිය ඉන්නව නේද සාමාන්‍ය ලෝකේ? කාගේ හරි ගෙදරකින් ලැබෙන බච්චුට්ටක් වළඳලා උන්වහන්සේලා ජීවත් වෙනවා. ඒ නිසා තමයි මං ශ්‍රමණයන්ට කැමති. ඒ ශ්‍රමණයන් වහන්සේලා කවදාවත් මිල මුදල් පිළිගන්නේ නැහැ, රන් රිදි පිළිගන්නේ නැහැ. ඒ වෙලාවට ලැබෙන දෙයකින් ජීවත් වෙනවා. අන්න ඒ නිසායි මං ශ්‍රමණයන්ට කැමති. ඒ ශ්‍රමණයන් වහන්සේලා එක එක කුලවලින් එන්නේ. ශාස්ත්‍රීය කුල, බ්‍රාහ්මණ කුල, වෛශ්‍ය කුල, සුද්‍ර කුල.
නමුත් ශ්‍රමණයන් වුණාට පස්සේ කිසිම ભેදයක් නැහැ. එකිනෙකාට මෛත්‍රියෙන්මයි වාසය කරන්න කිසිම ගැටුමක් නැහැ. ඒ නිසා මං ඒ ශ්‍රමණයන්ට කැමතියි. දැන් මේ තමන්ගේ දුව තාත්තට කියනවා ශ්‍රමණයන්ගේ ගුණ සංඝානුස්සතිය නේද? සංඝ ගුණ කියන්නේ. ඔන්න බලන්න සංඝ ගුණ කියනකොට තමන්ට විතරක් නෙමෙයි ලාභේ. අනේ දුවේ මට ලොකු ශ්‍රද්ධාවක් ඇති වුණා. කවුරු ගැනද? ශ්‍රමණයන් ගැන මට ලොකු ප්‍රේමයක් ඇති වුණා. ලොකු ගෞරවයක් ඇති වුණා ශ්‍රමණයන් ගැන විතරක් නෙමෙයි භාග්‍යවතුන් වහන්සේ ගැනත් ධර්මයේ ගැනත්. එහෙනම් ශ්‍රමණයන් ගැන පහදින කෙනා ඒකාන්තයෙන්ම තව දෙයකට පහදිනවද නැද්ද? භාග්‍යවතුන් වහන්සේට පහදිනවා, ධර්මයට පහදිනවා. ඊට පස්සේ කියනවා තාත්තේ, ඔයා දුකට අකමැති නම් අකම්පිත සිත්තති බුදු සමිඳුන්ව ධර්මයේ සංඝරත්නේ සරණ යන්ට. එදාම සරණ යනවා. මේ තාත්තා වෙන ආගමක, එදාම සරණ යනවා දුවට පැවිදි වෙන්න අවසර දෙනවා. වෙන ආගමක කෙනෙක්. අපේම බෞද්ධ අය කොච්චර අමාරුද දුව පුතෙක් පැවිදි කරන්න ගියාම නේද? ඉතාම කියනවා පැවිදි වෙන්න අවසර දෙනවා. මොනවා අහලද? සංඝ ගුණ අහලා. ඒ තරම්ම අසිරිමත් මේ සංඝයාගේ ගුණ සිහි කරන එක. ඒ තරම්ම අසිරිමත් ශ්‍රමණ ජීවිතයේ ගුණ. මිලිඳු රජ්ජුරු නාගසේන මහරහතන් වහන්සේගෙන් අහනවා, මේ ශ්‍රමණයෙක් වුණා කියලා මොකද්ද තියෙන ප්‍රතිඵලය? කිහි කෙනෙක් වෙලා ඒකම කරගත්තාම ඇතින් ඇයි ශ්‍රමණයෙක් වෙන්නේ කියලා. එතකොට කියනවා ශ්‍රමණයා කියලා කියන්නේ අධිපති කෙනෙක් කියනවා. ගුණවලට අධිපති කෙනෙක්. අනේක ගුණ තියෙනවා, ප්‍රමාණ ගුණ තියෙනවා. මහරජාණනි අනර්ගත්‍ය අරඹවා කැමති දේ ලබා දෙන්නා වූ චින්තා මාණික්‍ය යම්සේද, ඒකේ වටිනාකම ප්‍රමාණ කරන්නට බැයිද? ඒ වගේ තමයි ශ්‍රාවක සංඝයාගේ ගුණ ප්‍රමාණ කරන්නට බෑ. පැවිද්දේ ගුණ ප්‍රමාණ කරන්නට බෑ. මහා සමුද්‍රයේ මතුවෙන දියරලි තරංග මෙපමණයි කියලා මයින්ට බෑ වගේ ශ්‍රාවක සංඝයාගේ ගුණ මනින්ට බෑ. පැවිද්දෙහි අනේක ගුණ තියෙනවා, ප්‍රමාණ ගුණ තියෙනවා. මනා පිළිවෙතෙහි යෙදෙන පැවිද්දා ශ්‍රාවක සංඝ රත්නයට අයිතියේ පැවිද්දා අඩු ආසා තියෙන කෙනෙක්, ලද දෙයින් සතුට වෙන කෙනෙක්, හොද කලාවට ඇලුණු කෙනෙක්, පිරිසහන වැළුණු කෙනෙක්, පටන්ගත් වීරිය ඇති කෙනෙක්, සිව්පසේ ඩාලේ නොකරන කෙනෙක්, ආශා රහිත කෙනෙක්, පිරිපුන් සිල් ඇති කෙනෙක්, සැහැල්ලු පැවතුම් ඇති කෙනෙක්, දූතාංග ප්‍රතිපත්ති කුසලයෙන් යුක්ත කෙනෙක්. එනිසා පැවිදි ජීවිතය තුළ ඉන්න කෙනාගේ අරමුණ ඉක්මනින්ම සමෘද්ධිමත් වෙනවා. එනිසා පැවිද්ද කියලා කියන්නේ වර්ණනා කළ යුතු දෙයක්. පැවිද්ද කියන එක ප්‍රශංසා කළ යුතු දෙයක්. මිලිඳු රජ්ජුරුව සතුට වෙනවා පැවිදි ජීවිතය කොයිතරම් ශ්‍රේෂ්ඨද කියලා. ශ්‍රාවක සංඝ රත්නේ ගුණ. ධම්මචේතිය සූත්‍රදී කොසල් රජතුමා පහදිනවද නැද්ද? ශ්‍රාවක සංඝ රත්නේ ගැන සමහර අය අවුරුදු 30ක් 40ක් සිල් රැගෙන පස්සේ නාලා ඔක්කොම අතහැරලා පංචකාමේ විඳිනවද? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නේ දිවි තියෙන තුරු පණ දෙවෙනි කොට සිල්පද රැකගෙන බඹසර ජීවිතයක් ගත කරනවා දැකලා මට හරිම සතුටුයි. රජවරු රජවරුත් එක්ක වාද කරනවා,
සිටూరు සිටూరుත් එක්ක වාද කරනවා අම්මා දරුවොත් එක්ක වාද කරනවා සහෝදරයෝ සහෝදරයොත් එක්ක වාද කරනවා හැබැයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය කිරීදීයි වගේ වාද කරන්නේ එකම අදහසක් තුල තමයි ජීවත් වෙන්නේ සමහර ආගමික තවසන් දකිනකොට දුක හිතෙනවා පඬු පැහැ ගැන්විලා නහර වැල් නිල් පිලා ඒගොල්ලෝ කියනවා අපිට පරපුරෙන් ආපු රෝගයක් තියෙනවා කියලා හැබැයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය ඔද වැඩි ගිය සිතින් සතුට සිතින් සැහැල්ලු සිතින් ආසා රහිතව ප්‍රබෝධමත් සිතින් ඉන්නකොට හිතෙනවා මේ අය නම් විශේෂ දෙයක් මේ බුද්ධ ශාසනේ ලබා ඇති කියලා. ඒ නිසාම මම පහදිනවා. අධිකරණ සභාවේදී මම කතා කරනකොට මම උත්සාහ කරන අනිත් අය නිහඬ කරන්ට මහා රජෙක් වෙච්ච මට බෑ ඒගොල්ලෝ මොනියර කරන්ට අනේ මට හරිම පුදුමයි. භාග්‍යවතුන් වහන්සේ බණ කියනකොට කිවිසුම් හඬක්වත් ඇහෙන්නේ නෑ ශ්‍රාවක සංඝ රත්නේ. එක දවසක් කිවිසුමක් ගිහින්දා ඒ භික්ෂුවට දන හිසින් තට්ටු කරලා කියනවා භික්ෂුව කෑ ගහන්න එපා කිවිසුම් අරින්න එපා අපගේ ශාස්ත්‍රුන් වහන්සේ බණ කියනවා මට හරිම පුදුමයි ස්වාමීනි රජෙක් වෙච්ච මට බෑ ඒ තරම් සංවර කරන්ට භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය කොයි තරම් නම් සංවරද ওই විදියට සතුටු වුණා මොනවා හිතනද ඒ මොනවද කියන්නේ සංකකුණ ඊට පස්සේ දැන් රතන සූත්‍රය ගත්තොත් දුර්භික්ෂයක් ඇවිල්ලා රෝග බිය ඇවිල්ලා අමනුෂ්‍ය බිය ඇවිල්ලා තියෙන්ති ඒක දුරු කරන්ට රතන සූත්‍රය මොනවද කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණ ධර්මයේ ගුණ වැඩිපුරම තියෙන මොනවද සංඝ ගුණ සෝතාපන්න වෙච්ච ශ්‍රාවකයෙක්ගේ තියෙන ගුණ ඒ සත්‍යයෙන් තමයි සෙත් පතන්නේ සංඝානුස්සතිය වඩනවා නම් පින්නතුන ඔය විදිහට කවදාවත් එයාගේ සිත රාගයෙන් දේසයෙන් මෝහයෙන් පීඩා ලබන්නේ නැහැ කියනවා සංඝානුස්සතිය වඩනවා නම් පින්නත් එයාගේ සිත ඍජු වෙනවා කියනවා කාටවත් එයාව එක එක දේවල් වලට පටලවන්න බෑ නීවරණ පහ වෙනවා ධ්‍යාන අංග ඇති වෙනවා ඒ විතරක් නෙමේ සංඝානුස්සතිය වඩනවා නම් කවදාවත් සංඝයාගේ අගුණක් හිතන්නේ නැහැ. සංඝයා කෙරෙහි ගෞරවය ඇති වෙනවා. නැත්තම් පොඩි දෙයකටත් සංඝයා කෙරෙහි අපහඳිනවා. සංඝානුස්සතිය වඩනවා නම් ශ්‍රද්ධාව විපුල වෙනවා. ඒ කියන්නේ එන්ට එන්ටම වැඩි වෙනවා. ශ්‍රද්ධාව විස්තාවර වෙනවා. සංඝානුස්සතිය වඩන නිසාම පින්නතනි ප්‍රීති ප්‍රමෝදයටපත් වෙනවා සංඝානුස්සතිය වඩන කෙනාගේ සිතට බිය සන්ත්‍රාස ඇතුළු වෙන්නේ නැහැ කියනවා ඇයි දජග්ග සූත්‍රය තියෙනවා නේද බිය සන්ත්‍රාස පහ වෙලා යනවා කියනවා ඒ විතරක් නෙමෙයි දුක් පීඩා එනකොට ඒක ඉවසගෙන ඉන්න පුළුවන් කියනවා සංඝානුස්සතිය වඩන ඔහුගේ ශරීරය හරියට සංඝයා රැස් වෙන පොහොය ගෙවල් තියෙනවා පොහොය කරන් හරියට ඒ පොහොය ගයක් වගේ පූජනීය තැනක් වෙනවා කියනවා මොකද්ද පූජනීය වෙන්නේ තමන්ගේ ශරීරය සංඝයා ඉදිරියේ තියුණු හිරියොතක් ඇති වෙනවා කියනවා නැච්ච බය ඇති වෙනවා කියනවා ඒ විතරක් නෙමෙයි මාර්ගඵල ලබන්ට බැරි වුණත් සුගතියේ උපදිනවා කියනවා. ඒ නිසාම පින්නතන එදා සංඝගුණ හිතපු අය කොයිතරම් නම් සංඝයාට උපස්ථාන කරන පින් කරගත්තද? අර එක භික්ෂුවකට වතුර දීලා ඒ දීපු වරදට ගල් ගහලා මැරුවනේ. හැබැයි සංඝගුණ හිතීතා මැරිලා සුගතියේ උපදිනවා. නැන්දම්මගේ කැවුම් ගෙඩිය පූජා කරලා නැන්දම්ම ඇවිල්ලා මොකද කළේ මෝල් ගහෙන් ගැහුවා මුදටම අසනීප වුණා තවස් ගානක් දුක් විඳා හිත හිත හිටියේ මොනවද සංඝගුණ අන්න ශ්‍රේෂ්ඨත්වයටපත් වුණා
සංගක නැහිතලා ඒ නිසා පින්නතුනේ මේ බුද්ධ ශාසනය තුල අපට ඒ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය ගැන සිහි කරලා අප්‍රමාණ සතුටක් ලබන්නට පුළුවන් ප්‍රීති ප්‍රමෝදයෙන් වාසය කරන්නට පුළුවන් මේ රහතන් වහන්සේලගේ පටන් මාර්ගඵලලාභී මාර්ගයේ පුරුදු කරන්නට වෙහෙසෙන ඒ ශ්‍රාවක සංඝ රත්නය හැමදාම ලෝකේ වැඩ ඉන්නේ නැහැ බුද්ධ හවේ කප්ප සතේහි දුර්ලභෝ බුදු කෙනෙකුගේ උපත කල්ප 100කට දුර්ලභයි නම් ශ්‍රාවක සංඝරත්නයත් කල්ප 100කට දුර්ලභයි හැමදාම සංඝරත්නය දකින්න ලැබෙන්නේ නැහැ හැමදාම සංඝගුණ සිහි කරන්ට ලැබෙන්නේ නැහැ එනිසා ලෝකේ වටිනා කියන වස්තු පහළ වෙන්න පුළුවන් රජවරු ඇමතිවරු සිටුවරු සොඳුරු දේවල් පහළ වෙන්න පුළුවන් හැබැයි සංඝරත්නය හැමදාම පහළ වෙන්නේ නැහැ එනිසා අපි මේ මනුස්ස ලෝකෙට ආපු වෙලාවේ සංඝරත්නේ ලෝකේ පහළ වෙලා ඒ සංඝරත්නේ ගැන හිත පහදවාගෙන ගුණ සිහි කර කර ප්‍රීති ප්‍රමෝදයට පත් වෙලා කායික මානසික සැහැල්ලුව ඇති කරගෙන සැපේ සමාධිය ඇති කරගෙන ඒ තුලින්ම ජීවිතයේ යථාර්ථය දැකලා කලකිරීම ඇති කරගෙන නොඇලීම ඇති කරගෙන සියලු දුකින් නිදහස් වෙන්න සියලු දෙනාට වාසනාව ලැබේවා සාදු සාදු සාදු